शुभ संध्या वा काई बोवन गेसुमाने अभी 369 क्रमेय देने कथा उत्सव मुखद दाने प्रश्न वाट चैट करना पुलवांग चैट के वन में लसिता दुई पड़ा चट्ट चुटक बल मे तारक चुटक बल चट्ट दीहा मनोहरी तीर मट मेसेज करा हर येसुमाने 369 क्रमेय कील पसे पुदुम विधिट जलतरा हुंगा प्रश्न तिबुना हुंगा दिनकुट मेक गेन लुकू प्रश्न तो गया तिबुना एहिंदा एकाक्तमाय मम रूपवाहिनी जातिक रूपवाहिनी मेक गेन वेन मम विषयन वेडसरहन कुत्करा एवितरक नेमेई मम ईट पस्से मन तीर्णे करा मे सुमाने नैवतात मेक गेन कथा करनवाय कियला हेतुव ईट पस्से अत्तनम ओब समहर अहबु प्रश्न ओस्से मठत् सिद्ध गुण आपाव गेहिल्ला मेक गेन तव तव तद्देने करन्न तव तव थोयन्न मुकद मम मा विश्वास करना मम विश्वविद्यालय देख उपदेशिक क्विदिरि हिटपु केनेक् मा विश्वविद्यालय हिटपु लेक्चर केनेक् एवितरक नेमेई लंकावे तियेन अमात्यांश 25කට वडा वैडिपुर गणनक पुहुनु वैडसटहन करपु करपु केनेक् जनाधिपति लेखाम कार्यालय पार्लिमेंतुवत् ऐतुलुव एतट मम कियन दे ඒ කියන දේෙන් මොකක් හරි දෙයක් සිද්ධ වුණොත් ඒක පිළිබඳව මටත් වගකීමක් තියෙන නිසා අපේ ගෑන් ළමයා කාමරය ඇස්සට මියා මගේ අපේ ගෙදර ඉන්න යාළුවා හලෝ මියා එයාට මේ මගේ මේසයට තමයි යට තියෙන ආරක්ෂිතම ලෝකේ තියෙන ආරක්ෂිතම තැන එහින්ද එයා එතනට ඇවිල්ලා ඉන්නවා හරි ඒක හොඳයි ටෙස්ලාගේ ගැන කියන්න යනකොට මේ එයාවත් මෙතන ඉන්න එක ඇයි මේ කියන දේ මුගක් වගකීමක් ඇතුව කියන්නේ ඔබේ ජීවිතය පිළිබඳව මේක අනුගමනය කරනවා නම් මේක හරියටම අනුගමනය කරන්න එහෙනම් චුට්ටක් හිතන්න මොකද්ද මේ ටෙස්ලාගේ නීතිය එහෙම නැත්නම් අපිට කියපු දේ කියලා අපි මම මේ මම ඔබත් එක්ක බලාපොරොත්තු වෙනවා අදත් ලබන සුමානෙත් विशन बोर्ड इंटेंशन जर्नल बिलीफ असेसमेंट ग्रेटिट्यूड जर्नल टेस्ला के क्रमेय नवता इवगेम फनस्पह पह तिस्तुनैतुन हतई हतई हत मे क्रमगेन चुट्ट कथाकर मे ओबट मे ओबट सामान्य विधियट इगनकांडोन के यूट्यूब बलट इगनकांड हेबई ඔබ මේ ප්‍රාර්ථනා වැඩසටහනේ මගෙත් එක්ක එකතුනේ යම් කිසි විශ්වාසයක් තියාගෙන මම ඔබට නිවැරදි මඟ පෙන්වීමක් කරයි කියලා. දැන් මට ඉන්න ලොකුම ශක්තියක් තෝරන. මොකද තාමත් මේ වැඩසටහන මුල් දවසේ පටන් ගත්ත දවසේ ඉඳලා අද දවස දක්වාම මේ තරමටම ඔබ මගෙත් එක්ක ඉන්න එක. මම මේ පහුගිය දවස් 3-4 මම පුදුම විදියට මිරකල් සද්දක් මම පුදුම විදිහේ මම ප්‍රතිහාරයන් මම දැක්කා. සම එක එක අවස්ථාවකදී අද දවාලේ යම් කිසි සිදුවීමක් සිදු වුණා. ඒ කියන්නේ මට එතකොට මට තේරෙන්න පටන් ගත්තා ඒ කියන්නේ අද දවාලේ එක අවස්ථාවකදී මට මාර වේදනාවක් ආවා. ඇයි මේ තරම් ප්‍රබල ක්‍රමයක් තියාගෙන ආකර්ෂණ නීතිය ගැන මේ තරමටම වටින දෙයක් ඇයි මිනිස්සු දුකෙන් ඉන්නේ කියලා මේ තරම් වටින ක්‍රමයක් තියාගෙන මේ මිනිස්සු වද වෙන්නේ නැතුව මේ මිනිස්සු වද වෙන්නේ නැතුව මොකද මන් දකිනවා ප්‍රතිඵල කියන දේවල් අස්පනා පිට ප්‍රතිහාරයන් සිද්ධ වෙනවා අස්පනා පිට ප්‍රතිහාරයන් සිද්ධ වෙනවා එහෙම ප්‍රතිහාරයන් දිහා බලබලත් ඒ දේවල් දිහා ඇස් දෙක ඇරලා බලන්නේ නැතුව ලත වෙවි ඉඳීම මම දකිනවා. එතකොට ඔබට ඇත්තටම ඔබ එහෙම ඉන්න ඕන කෙනෙක්ද? ඔබ මේ විදියට කරන්න ඕන කෙනෙක්ද? චුට්ටක් මෙන්න මේක ගැන පොඩ්ඩක් හිතන්න. ඔබට ඊට වැඩිය හුඟක් ලොකු ගමනක් යන්න පුළුවන්. ඔබට ඊට වඩා ඔබ ගාව තියෙන ශක්තිය ඊට වඩා හුඟක් වැඩි.
ඔබ මොනාද හිතන්නේ මේ හිතන දේ දිනා ගැනීම ශක්තිය ඔබ ගාව තියෙනවා එහෙනම් ඔබ මේ ක්‍රමේ අපි චුට්ටක් අපි වෙනස් වෙමින් වෙනස් කරමින් අපි මේක තේරුම් ගන්න උත්සාහ කරමු ටෙස්ලාගේ 369 ක්‍රමය මේක තමයි මම විශ්වාස කරන විදියට මම මට අත්විඳලා තියෙන විදියට මා දැකලා තියෙන විදියට ලෝකේ තියෙන දැනට අපේ අවබෝධයට අනුව තියෙන ප්‍රබලම ක්‍රමය ආකර්ෂණ නීතිය අනුව දෙයක් නිම කරගන්න. එතකොට මේක තේරුම් ගන්න නම් ටෙස්ලා කවුද ටෙස්ලාට ඇයි එහෙම දෙයක් සිද්ධ වුනේ කියන දේ පිළිබඳව ඔබට යම් කිසි දැනුමක් අවශ්‍ය වෙනවා. ටෙස්ලා ජීවිතේ සාර්ථක වෙච්ච කෙනෙක්ද? චුට්ටක් හිතන්න මං කියනවට විශ්වාස කරන්න නැතුව පොඩ්ඩක් ගිහිල්ලා අධ්‍යයනයක් කරලා බලන්න. ටෙස්ලාට වැරදුනේ කොතනද? ටෙස්ලා වරද්දගත්ත තැන් කොතනද? මෙන්න මේ හිඳ තමයි අර කතාවක් තියෙනවා. මේ කතාවේ විදිහට එක රජ කෙනෙක් කැලේ යනවා දඩේමේ යනවා. එයාගේ පරිවාර සේනාවෙන් එයා මොකකින් හරි අත් මිදෙනවා. යම් කිසි හේතුවක් හින්දා එයා අතරමං වෙනවා එයා ඉබාගතේ කැලේ දිගේ ඇවිදගෙන යනවා කැලේ දිගේ ඇවිදගෙන යනකොට දැන් එයාට එක තනි ගහක් තියෙන තැනක් යනවා මේ තනි ගහ ගාවට ගිහින්දා මේ තනි ගහ යට ඉඳලා මෙයා හිතනවා නේ මට මේ වගේ ගහක මේ වගේ හේවණක් තියෙනවා මට මෙතන නිදා ගන්න පුළුවන් වුණා නම් කියලා හු හීනමවනවා ඔහුට හිතෙනවා හිතුන ගමන් මෙන්න අර ඇඳ යට ඔහුට යහනක් මෙවෙනවා ඔහු මේ යහනේ සැතපෙනවා ඔහු හොඳට නිදා ගන්නවා ඔහු නිදාගෙන ඊට පස්සේ ඇහැරෙනකොට තමයි දැන් මෙයා අර හොඳටම මහන්සිින්ද එහෙම වෙන කිසි දෙයක් නැතුව නිදාගත්තා නිදාගෙන ඇහැරුණාම තමයි මෙයාට තේරෙන්නේ ඒයි කොහොමද මේ කැලේ කවුරුත් මිනිස් වාසයක් පේන්න දෙනකවත් නැහැ නමුත් මේ ගහ යට ඇදක් තියෙන මේ ඇඳේ මෙයා ඉන්නවා රජුරු මෙයා හිතනවා මට මාලිගාවට වඩා හොඳ දිව්‍ය භෝජන හම්බෙනව නම් කියලා. දැන් මෙයාට බඩගින්නක් දැන්. මෙන්න කියපු ගමන් මේසයක් එනවා full of dishes හැමදේම කන්න බොන්න හැමදේම දින. ඊටසේ මෙයාට ඔය හුඟක් දෙනකොට වෙන ප්‍රශ්නයක් එනවනේ. කාලය ඉවර වෙච්ච ගමන් ඊට පස්සේ මේ අර වෙන culture වල මේක තියෙන එකක් ලංකාවේ නම් මේක තියෙන්නේ මේක කරලා තමයි කන්නේ වෙන කල්චර් වල නම් කාලා තමයි මේක කරන්නේ මොකද්ද බොන්න තිබ්බනම් කියලා හිතෙනවා මෙන්න බොන්න හිතුන ගමන් අර වෙරයිටි සේරම හම් වෙනවා ඉතින් මෙයා හොදට බොනවා දැන් අර ඕන තරම් ಜಾති තියෙන හින්දා රජමාලිගාටත් වැඩිය තියෙන හින්දා මෙයාට අර දේවල් මික්ස් උනන් පස්සේ ඉතින් එතන ගියහට මෙයාට දැන් හෙන අවුල් අවුල් වෙලා හිතෙනවා යකෝ මේ මම රජ කෙනෙක් වෙලා මට රජුරෝ විදියට කරගන්න බැරි දේවල් මෙතෙන්ට ආව පස්සේ ඉබේම වෙනවානේ මේක මාර වැඩක් නේ ඈ මොන යකෙක් මෙතන ඉන්නවද දන්නේ නැහැ කියලා හිතෙනවා යකෙක් ඉන්නවද දන්නේ නැහැ කියලා හිතිච්ච ගමන් මෙන්න යක්ෂ සේනාවක් ඉන්නවා මෙයාගේ ඉස්සරහා ඔහු මොකද හිතන්නේ මට කයිද මොම් මට කරදර කරයිද දන්නේ නැහැ කියලා හිතනවා හිතුන ගමන් යකු ගහන්න පටන් ගත්තා යක්කු ගහගෙන යනකොට මේ ඔහු ඊට පස්සේ ඔහුට හිතන එකපාරට මේ යක්කු ගහන ගෙහෙල්ල විදිහට මම මැරෙයිද දන්නේ නැහැ කියලා ප්‍රතිපලය මොකද්ද? මිනිස්සේ මැරුණා. මැරුණෙන් පස්සේ තමයි මිනිස්සයා අවබෝධ කරගත්තේ අර ආත්මි චුත වෙලා ගියන් පස්සේ ඉඳලා දින කොහෙද? කල්පෘක්ෂයක ළඟ. කප්රුක ළඟ. දැන් කප්රුක ළඟ ඔහු හිටියේ කප්රුක ළඟ. හැබැයි උනේ මොකද්ද? ජීවිතෙත් නැති වුණා මේ ටෙස්ලාගේ 369 ක්‍රමය කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක් ටෙස්ලාගේ 369 ක්‍රමය කියලා කියන්නේ අතිශයින්ම බලවත් ක්‍රමයක් හැබැයි මේ බලවත් ක්‍රමය අනුගමනය කරනවා නම් මේ බලවත් ක්‍රමයට යනවා නම් ඔබ ඒ සඳහා සුදුස්සෙක් විය යුතුයි සුදුසුකම් නැතුව මේකට යන්න එපා මගේ කාරුණික ඉල්ලීම 369 ක්‍රමයට යන්න එපා කරන්න එපා මේක හරියට අවබෝධ කරගන්නේ නැතුව you have to be eligible for that
මොකද ඔබට මතක ඇති මම මේ වැඩසටහන් පෙළ ආරම්භ කරපු දෙවෙනි දවසේ මම ඔබට කිව්වා ඔබ අලුත් විදියට හිතන්න පටන් ගත්ත ගමන් මේ සුබවාදී විදියට හිතන්න පටන් ගත්ත ගමන් ඔබට ජීවිතේ හම්බ වෙන ප්‍රශ්න ප්‍රමාණය වෙනදට වඩා වැඩි විදිය වැඩි වෙනවයි කියලා වෙනදටත් වඩා වැඩි වෙනවයි කියලා මම ඔබට කිව්වා right ඇයි එහෙම වෙන්නේ මට මං හිතන්නේ අනිත් ලයිට් එකක් මේ පැත්තට ආව නම් හොඳයි කියලා චුට්ටක් ඇයි මෙහෙම වෙන්නේ මේකේ තියෙන බරපතලකම මේකේ තියෙන ශක්තිමත් භාවයේ හින්දා එතකොට කවුද ටෙස්ලා ටෙස්ලා මේ කියපු ක්‍රමය මොකද්ද ටෙස්ලා මම ඔබට කිව්වා ටෙස්ලා තමයි ටෙස්ලා කියන්නේ තෝමස් අල්වා එඩිසන් ගාව රැකියාවක් සඳහා ගිය විද්‍යාඥයෙක් තෝමස් අල්වා එඩිසන්ගේ ටීම් එකට ගිය විද්‍යාඥයෙක් එතකොට ටෙස්ලා මේ එයා කරපු පරීක්ෂණත් එක්ක එයා කියනවා තෝමස් අල්වා එඩිසන්ට කියනවා මේ තෝමස් අල්වා එඩිසන් කියනවා වගේ අවශ්‍ය වෙන්නේ නැහැ අපිට ඒකේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ බැටරි පවර් එකට යන්න. ඔහු කියනවා බැටරි පවර් එකට යනවට වඩා වැඩිපුර හොඳයි හැමතිස්සෙම හිතන්න පටන් ගත්තොත් එහෙම බැටරි පවර් එකට යනවට වැඩිය කොයි වගේ දෙයකට යන එකද මේන් පවර් එකට යන එක කියලා. එතකොට ඔහු එතනින් ඉහට යන්නේ මේන් පවර් එක ගැන. එතකොට තෝමස් අල්වා එඩිසන් බැටරි පවර් එක ගැන කතා කරනකොට ඊට වඩා ප්‍රබල මේ ක්‍රමය ගැන ඔහු කතා කරපු හින්දා ටෙස්ලාට මාස 6ක වගේ පොඩි කාලයකට පස්සේ රැකියාවෙන් ඉවත් වෙලා යන්න අවස්ථාව වැඩ සැලසෙනවා. ඊට පස්සේ ඔහු ගිහිල්ලා ඔහු ඇමරිකානු රජයට එක යෝජනාවක් දෙනවා. ඇයි එහෙම යෝජනාවක් දෙන්නේ? නිකම්ම නිකම් කෙනෙකුට දැන් මේක හිත මේක දිහා දැක්කන් පස්සේ මේ යෝජනාව දිහා දැක්කන් පස්සේ අද වුණත් මේක ගැන කතා කරන කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන්ද මේ මනුස්සයා නම් පිස්සෙක් වෙන්න ඕනේ ඒකින්ද වෙන්න ඕනේ තෝමස් අල්වා එඩිසන් උතලවන්න ඇත්තේ ඒකින්ද වෙන්න ඕනේ ඇති තනියම මැරිලා මරුණෙන් පස්සේ ඔහු සතු සියලු ධනේ රාජසන්තක කරේ ඔහු සතු සියලු දේවල් රාජසන්තක කරේ ඔහුගේ පරේෂණ රාජසන්තක කරේ කියලා සමහර වෙලාවට ඕෂෝට වෙච්ච දේද ටෙස්ලාට උනේ කියලා තියෙනවා ඒක ගැන සමහර සාකච්ඡා තියෙනවා කොහොම හරි ටෙස්ලාගේ ජීවිතේ හරි අභිරහස් විදියට ගෙවුණා කියලාත් කියනවා. ටෙස්ලා චෝදනා කරන්න පටන් ගත්ත කාලෙකුත් තිබුණා. ටෙස්ලාගේ චෝදනාවල් අතර තිබුණා මගේ දේවල් හොරගම් කරාට, හොරගම් කරලා ඔබේ දේවල් විදියට නිර්මාණය කරාට. කමක් නැහැ කියලා ඔහු කියන එක. කියන්නේ මේක පේනවා මේ 369 ක්‍රමයේ හොයාගත්ත 369 ක්‍රමය අනුගමනය කරපු කෙනා සමහර අවස්ථාවලදී ජීවිතේ හුඟක් පසුබෑම් වලට ලක් වෙලා තියෙනවා. හැබැයි මේක ටිකක් දැලිපිහියෙන් කිරිකනවා වගේ වැඩක් 369 ක්‍රමයේ කරන්න යනවා නම් මේක ප්‍රබල ක්‍රමයක් මම මේක වගකීමක් විදිහට මම මේක කියන්නේ මොකද YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා ඒතර මේක දිහා බලලා ඔබ කරන්න ගිහිල්ලා අමාරු වැඩනම් පස්සෙත් සමහරට කතා කරන්නෙම මගේ ගාවට හින්දා right ඒතර මේ ක්‍රමයේ මෙන්න මේ වගේ ක්‍රමයක් ඒතර හිතන්න ටෙස්ලා මොකද්ද දැක්කේ ටෙස්ලා දකින්නවා හැම පදාර්ථයකම හැම භෞතික වස්තුවකම ශක්තියක් තියෙනවායි කියලා. ඔබට මතක ඇති අපි එක දවසක් අපේ වැඩසටහන් පෙළේ අපි සාකච්ඡා කරා මේ ප්‍රාර්ථනා වැඩසටහනේදී සාකච්ඡා කරපු එක දෙයක් තිබුණා. ඒක තමයි අපි අපේ මේ පේන භෞතික ශරීරය අප සතු විභවතාවයෙන් 1%ක් විතරයි කියලා. මොකක්ද ඒකේ පදනම? අපේ ශරීරය අපි මේ අත අරගෙන මේකේ අපි කුඩා දේවල් ලොකු කරගෙන බලාගෙන ගියොත් ඔයාලට මතක ඇති ප්‍රාර්ථනා පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේදී අපි zoom කරලා බැලුවා විශ්වය අපේ ඇතුළත ඔයාලට මතක ඇති. ඒ වගේ අපි zoom කරමින් ගියොත් අවසාන වශයෙන් හිමි වෙන්නේ එක න්‍යෂ්ටියක් සහ සමන්විත එක පරමාණුවක් න්‍යෂ්ටියක් සහ පරමාණුවක් පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ගමන් කරනවා එතකොට මේ පරමාණුව දිහා බැලුවෙන් පස්සේ පරමාණුව පිළිබඳ විද්‍යාඥයෝ මොකද කියන්නේ
පරමාණුක භෞතික දේ පදාර්ථයේ තියෙන 1/100ක් වගේ ප්‍රමාණයක් විතරයි. සෙසු 99ම හිස් අවකාශය සහ ශක්තිය විතරයි. එහෙමනම් අපිට මේ පේන සිරුර අපිට මේ පේන සිරුර අපි සතු සැබෑ විභවතාවයෙන් 1/100ක් විතරයි. ඔබට මතක ඇති ඔබ මේ වැඩසටහන පිළිදී ඔබ යම් කිසි දවසක දැක්කා මගේ පුහුණු වැඩසටහන් වලට එන දරුවෝ තුන්වෙනි ඇස අවදි කරලා ඇස් පියාගෙන මේක මගේ විතරක් නෙමෙයි චාමින් වර්ණකුඩ සූර්ය ලංකාවේ මේක කරන තව ගුරුවරෙක් ඔහු යෝග අභ්‍යාස මගින් මේ දේ කරනවා මම කරන්නේ මොළයට දෙන අභ්‍යාස මගින් ඔහු යෝග අභ්‍යාස මගින් මම මොළයට දෙන අභ්‍යාස මගින් එතකොට ඔහුටත් ඒක කරනවා මාත් ඒක කරනවා මට ඒ වගේ මට අහන්න හම්බුණා ලංකාවේ තවත් ගුරුවරු කීප දෙනෙක් මේක ගැන කරනවා කියලා එතකොට මම විතරක් නෙමෙයි මේක කරන තව කීප දෙනෙක් ඉන්නවා කියන එක මම දන්නවා එතකොට දැන් මුල් කාලේ මේ කවුරු හරි මම දැකලා තියෙන සමහර රූපහිනි විවාදවලදී එහෙම වුණා වෙන්න පුළුවන්ද කියලා මේ භෞතික විද්‍යාඥයෝ චුට්ටක් මේක ගැන කතා කරනවා හැබැයි මට හුඟක් මට මේක කරන මුල් කාලෙම මට හුඟක් මේකට හොඳ එන්ඩෝස්මන්ට් එකක් හම්බෙච්ච කෙනෙක් තමයි ඉන්දික තොටවත් මහත්තයා කියලා කියන්නේ ඉන්දික තොටවත් හුඟක් මේක ගැන හුඟක් ගැඹුරට අධ්‍යයනය කරලා තිබුණ කෙනෙක් ඔහුට මම මේක පෙන්වුවෙන් පස්සේ මේක අවුට්කම් එක එහෙම ඔහු මට කියනවා මොකද අපි දෙන්න සමහර ගුවන් විදුලි වැඩසටහන් වලදී අපි දෙන්න එක්කෙනාට එක්කෙනා මුණ ගැහෙනවා මේකද හරියන්නේ අරකද හරියන්නේ කියන එක ගැන කතා කරන්නේ. ඉතින් ඔහු බොහෝ වෙලාවට කියනවා මමත් ජ්‍යොතිෂය හරිද වැරදිද කියන්න මා දන්නේ නැහැ මට දැනුමක් නැහැ. මට අවබෝධය මදි. දන්නේ නැති දෙයක් ගැන මම කතා කරන්න කැමති නැහැ. නමුත් මං කියන්නේ ඉරණම වෙනස් කරන්න පුළුවන් කියලා. හඳහන වෙනස් කරන්න පුළුවන් කියලා. ඉතින් ඔහු ඒ හැම සාකච්ඡාවකදීම ඔහු කියන ඔබ කියන කතාව හරියි කියලා. එතකොට මම ඒක ගැන කියන්න දන්නේ නැහැ. ඒක හරිද වැරදිද කියලා. නමුත් මා පැහැදිලිවම දන්න ඔබට හඳහන කියලා තියෙනවා නම් මේ කසාදේ හරියන්නේ නැහැ කියලා. මේ කසාදේ හරියන්න ඔයාට පුළුවන්. ඒක හරියන විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඔයාට කියලා තියෙනවා නම් අවුරුදු 34ෙන් මැරෙනවා කියලා. ඔයාට 34ෙන් මැරෙන්නේ නැතුව තව අවුරුදු 30ක් ඉඳලා 64 වෙනකල් ජීවත් වෙන්න පුළුවන්. මන් දන්නේ ඉතරයි මා දන්නේ මොළය කියන්නේ නියුරෝ ප්ලාස්ටිසිටි කියලා දෙයක් තියෙනවා what is neuroplasticity neuroplasticity කියලා කියන්නේ ඔබ කමාන්ඩ් එකක් දෙනකොට ඔබේ මොළයට යම් කිසි කමාන්ඩ් එකක් දෙනකොට ඔබට අවශ්‍ය කරන පිළිතුර ඔබට ලබා ගන්න පුළුවන් මේක දන්නේ නැතුව මේක ගැන හිතමින් ඉන්න කට්ටියට ගැන තියෙන අනුකම්පාවක් විතරයි මොකද පට්ට මොඩේ තමන්ගේ ළඟ රොබෝ කෙනෙක් ඉඳලා මේ රොබෝට පුළුවන් ලෝකේ තියෙන ඕනම දෙයක් කරන්න. ඔබට සල්ලි උල් පොතක් මවලා දෙන්න පුළුවන්. ඔබ හිතන රැකියාව, ඔබ හිතන මෙහෙ ඔබට කරන්න පුළුවන්. ඔබ හිතන රටේ ජීවත් වෙන්න ඔබට පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඊගෝ කෙනෙක් ඉන්නම මේ පොරක් ඉන්නවා ඇසේ. මේ පොරව සංතාපනය කරන්න ගියාම තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. මම පුංචි උදාහරණයක් කියන්න. අනේ මට එයාම ඕනි කියලා අඬනවා. මට කසාද බඳින්න එයාම ඕනි. ඒ මට එයාම ඕනි කියන්නේ මමත්වේ නිසා. හැබැයි ඔය යෝජනාව වුණා නම් මට සාර්ථක විවාහයක් ඕනි කියලා. අනිවාර්යයෙන්ම හොඳ විවාහයක් සිද්ධ වෙනවා. gedette vela vayasata yanne menna me prashne hinda tamanta uruma karaya hoyannatuwa තමන්ගේ පොරත්වය නිසා ඒ කියන්නේ ඊගෝ එක නිසා මට මෙයා ඕනි කියලා ඩිසයිඩ් කරලා එයාව හොයාගෙන යනවා. හීනමවනවා මේ රස්සාවට යන්න ඕනි කියලා. ඊට පස්සේ රස්සාවට යනවා මිසක ඒ රස්සාව නෙමෙයි හීනමවන්න ඕනි. ඒ වර්කින් එන්වයරන්මන්ට් එකයි හීනමවන්න ඕනි. මොකද ඒ රස්සාව හොයාගෙන ඒ රස්සාවට ගිහිල්ලා වැඩක් නැහැ ඔබට වැඩ කරන්න වෙන්නේ. ගොම් ඇමති කෙනෙක් එක්ක යටතේන. එහෙම නැත්නම් ගොම් එහෙම නැත්නම් ඔබව මරාගෙන කන බොස් කෙනෙක් ඉන්න තැනක නා වැඩක් නැහැ රයිට් එතකොට මේ පොසිෂන් එක දැන් සමහර පොසිෂන්ස් වලට ඉහෙළම පොසිෂන්ස් වල ඩ්‍රීම් කරපු කට්ටිය ඒ ඩ්‍රීම් එක හරි ගිහිල්ලා මට කියනවා මම මෙතෙන්ට ආවා මම මෙතෙන්ට ඇවිල්ලා බලනකොට මට මගේ ළමයිනුත් නැහැ වයිෆුත් නැහැ මට පුතියෙක් කියලා තියෙනවා
ड्रीम करना मैं तुनसी हटा ना मैं අතිශයින්ම පරිස්සමින් කරන්න මොකද අර මේ මේ ආකර්ෂණ නීතියට අනුව කරාගෙන යනකොට ඔබ නිවරදිව දැනගෙන කරන්න මම ඒතර මම හොඳටම යෝජනා කරන්නේ මේ පුංචි පුංචි දේවල් වලින් පටන් අරගෙන ඊට පස්සේ ලොකු දේවල් වලට යන්න කියලා. එකපාරට ලොකු දේ කරන්න යන්නේ නැතුව. එතකොට ටෙස්ලා මෙන්න මෙහෙම දෙයක් බලන්න කියලා තියෙනවා. මේක මේ රවුමක් ඇඳලා ඔබට මතකද අපි ගිසු මනත් අපි මේක දැක්කා මේ රවුමේ තියෙනවා 1 2 3 මේ රවුමේ තියෙනවා 1 2 3 කවුද මේ ඉරියන් ඉන්නේ මම හිතනවා මේ ඔබ ඊට වැඩිය මේ හුඟක් මේ දන්න කෙනෙක් මම මේක මේ අයින් කරලා දැම්මේ නැහැ මොකද ඔබ ගෞරවනීය පිරිසක් ඉන්නද ඔය ඉරියන් ඉන්නේ තින් ඔබේ තියෙන මොකක් හරි ගැටලුවක් ඉඳලා ඒක ගැන අනුකම්පා කිරීමක් විතරයි මට කරන්න පුළුවන්. හරි. මේ බලන්න මෙන්න මෙතන 9 තියෙනවා. මෙතන තියෙනවා 3 මෙතන තියෙනවා 6. එතකොට මේ මෙන්න මේ ස්ථාන 3 මේ තියෙන්නේ මේ කසමේ ත්‍රිකෝණයක් තියෙනවා. ඔබට මේ පේනවද මේ ත්‍රිකෝණේ මේ වගේ මේ ත්‍රිකෝණයක් තියෙනවා. त्रिकोण उड़ तमें मिथन तुन तीन मिथन हयतीन मे देखातर हरियर सामतर विधाई देखाई हतराई पहाय हतई अटाई इकट इसी पहा एक पहाय हयाई तुनसी हट नमे तुन हय नमे तीन पहाय हताई के दुलाई दुलाहा एक तुकाम एकाई देखाई तुनाई एक मिथन तुन हतराई अटाई दुलाहाई एक तुन तर तुनाई नामे आई दोलहाई एक तुना एकाई पहाई हयाई हतराई देखाई हयाई मैं वंगे मेन्न मैं राउम इतामात्म वैदगत राउम ते मेन्न मैं का गैन है ओहु मैं का अवबोध करकन पटांगा ता मैं का तिक तीन मैं अवस्था वाल दिहा बला इट पसे मैं राउम अरविद्य टे मैं त्रिकोण हेदुएं पसे आप वंगे एकमाई माम मैं पेन्ना ने वाट दें पेन वैती मे रौम इट पशे थव रौम ओहु यनवा थव रौम ओहु यनवा थव इधन दागे यनवा रौम तर मे रौमे मुना वगे देवल तीन मोद कि पानी बार गईट थैंक यू चंपा थैंक यू आगे कमेंट राइट दें मिथन नमे मे नमे टावे पास दहा एन के उड़ेट राइट दहाट इसराती एन मिथन दहातर राइट ए दहा एक දොළහ දහතුන මෙන්න මේ ඉදිරිය ගියාම 10 ඉස්සරහින් තියෙන 14. ඒතර 10යි 14යි කියන්නේ 24යි 24යි කියන්නේ 2යි 4යි 6යි. ඊට පස්සේ මෙතන තියෙන්නේ 15 මෙතන උඩ තියෙන්නේ 18. 15යි 18යි කියන්නේ 33යි. 33යි කියන්නේ 3යි 3යි 6යි. ආයේ 369. මේ විදිහට මේක රවුම මේ 18ට පස්සේ 19 මේ විදිහට මේ 36ට පස්සේ 37 මේ විදිහට ඕන තරම් දිගට ගියා මේ 3 6 9 කියන ඒවා එකින් එකට හම්බ වෙනවා. එතකොට ටෙස්ලා කියනවා මේ 3 6 9 හරි ප්‍රබලයි කියලා. ඔයාට ඒක සනාථ කරන මේ තවත් සාධක තමයි මේ පේන්නේ මේ 3 6 සහ 9 කියන දේවල් කොච්චර ප්‍රබලයිද කියලා. එතකොට ඇයි ටෙස්ලා මේ වගේ මේ 3 6 9 ගැන කියන්නේ? ටෙස්ලා කියනවා අපි ඕනම භෞතික පදාර්ථයක් ගත්තොත් मे भौतिक पदार्थे तुल शक्ति गेबेलाहुकन किसीद अवश्य नह ओहु तोमसल डिसेन रजट योचना वाक्न वा मे योचना वे तीयन वा मठ अवस्थाव देन्न मठ पुलवाम मे लोकेन्न हेम के कुटुम विदुरी लबा देन्न फ्री ऑफ चार्ज वेदमाक्न මොකද ඔහුගේ මතය ඔහුගේ පදනම හැම භෞතික පදාර්ථයක් තුලම අවශ්‍ය කරන ශක්තිය තියෙනවයි කියන.
ඒක උඩ තමයි ඔහු මේ ගැන සඳහන් කරන්නේ. එතකොට අපිට පේනවා ඇති ඔහු මොන මට්ටමේ හිටපු විද්‍යාඥයෙක්ද කියලා. ඒ හින්දාම කියනවා ටෙස්ලා ඉපදිලා තියෙන්නේ වැරදි කාලේ කියලා. ටෙස්ලා ඉපදිලා තියෙන්නේ වැරදි කාලේ කියලා. ඔබට තියෙන ප්‍රශ්න මේකේ සඳහන් කරන්න ඔබට කමෙන්ට් එකක් විදිහට ඔබට එවන්න පුළුවන්. මම ඔබට එන්කරේජ් කරනවා. මම අද ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරනවා. මේ රෙකෝඩ් කරපු එකත් ඔබට ආය ආය බලන්න පුළුවන්. රයිට්? ඔබට අවශ්‍ය නම් මේ දේ ලබා ගන්න පුළුවන්. හරි. එතකොට අපි මෙන්න මේ මේ අපි කරපු දේ චුට්ටක් හිතන්න. මේක ඉතාමත්ම බලවත් ක්‍රමයක්. මේක ඉතාමත්ම බලවත් ක්‍රමයක්. මේ බලවත් ක්‍රමය හරියට පාවිච්චි කරන්න ටෙස්ලාට පුළුවන් වුණාද මේක ගැන චුට්ටක් හිතන්න. ටෙස්ලා කොච්චර ඒකෙදි සාර්ථක වුණාද කියන එකත් චුට්ටක් හිතන්න. ඔබට පුළුවන් ටෙස්ලාගේ ජීවිතය ගැන ආයෙත් ගිහිල්ලා බලන්න. රයිට්? ඒක බලන්න පටන් ගත්තන් පස්සේ ඔයාට මේක ගැන හොයාගෙන යන්න පුළුවන් කමකුත් හම්බ වෙනවා. ඔයාට හොයන්න පුළුවන් කමකුත් හම්බ වෙනවා මේක ගැන. අපිට අද සෑහෙන පිරිසක් ඉන්නවා. හුඟක් පිරිසක් අපිට අද දවසේ ගතලා ඉන්න. මම ඔයාලට ආරාධනා කරනවා ඔයාගේ වීඩියෝ එකත් ඔන් කරලාම මේකට සම්බන්ධ වෙන්න කියලා. එතකොට ඔයාට මටත් පුළුවන් මේකේ අද හරියටම ඉන්නේ කවුද කියලා බලාගෙන අපිට මේකේ වෙනස්කම් අඳුරගන්න. රයිට්? ටෙස්ලා මේ ලෝකෙටම විදුලිය නිෂ්පාදනය කරන්න හදපු කෙනා, උත්සාහ කරපු කෙනා. නමුත් ඔහුට ඒක කරගන්නේ නැතුව ඔහු ඒ දේවල් වල සාර්ථකත්වය ලබා ගන්න නැතු ඉන්නවා. හැබැයි පහුගිය සියවසේ 21 වෙනි සියවසේ ලෝකේ වාගත්ත විද්‍යාත්මක සොයා ගැනීම් වලින් ඒ විද්‍යාත්මක සොයා ගැනීම් පිටිපස්සේ තිබුණේ මෙන්න මේ ටෙස්ලාගේ හොයා ගැනීම කියලා එක තමයි කියන්නේ. 80%ක්වත් හොයා ගැනීම වලට තියෙන්නේ ටෙස්ලාගේ හොයා ගැනීම කියලා. ඒතර මෙන්න මේ තරම් ප්‍රබල දෙයක් ගැන තමයි අපි කතා කරන්නේ. එහෙනම් මේ මේ ක්‍රමය අනුගමනය කරන ඔබ ඉතාමත්ම වැදගත් දෙයකට මුහුණ දෙන්න වෙනවා. ඒක තමයි මේක කරන්න යනකොට මේක තුලින් ඔබේ තෙවෙනි ඇස අවදි වෙන්න පටන් ගැනීමක් තියෙනවා. ඔබේ තෙවෙනි ඇස අවදි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඇස් දෙකට පේන්නේ නැති දේවල් ඔබ දකින්න පටන් ගන්නවා මේ ක්‍රමයේ තුලේ. මේ ක්‍රමයේ පිළිබඳව කරපු විශේෂයෙන්ම කරපු අධ්‍යයනවලදී පේන්න තියෙනවා 3 6 9 අපිට තියෙන චක්‍ර හතක්. මේ චක්‍ර හතේ 3rd eye කරුණාම crown of the head වල ඉඳලා root chakraට එනකල් මේ චක්‍ර සියල්ලගෙම ශක්තිය දෙනවා මේ 3rd eye එකට. 3rd eye එක අවදි වෙන්න පටන් ගැනීමට මේක හොඳ ක්‍රමයක්. එහෙනම් මේක ටිකක් පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. එහින්දා ඔබ පළවෙනිම දේ අපි කලින් දවසක ඔබත් එක්ක කතා කරා. ඔබ දැන් මේක ගැන හොඳ අවබෝධයක් තියෙන ස්වයං යෝජනාවක් නිමවන්න. ඔබේ ස්වයං යෝජනා අපි මේ වැඩසටහනේදී අපි මේක ගැන කතා කරා. අපේ ටාගට් ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි ටාගට් ප්‍රෝග්‍රෑම් එකේ හැම කෙනෙකුගේම ස්වයං යෝජනාව පුද්ගලිකවම අරගෙන ඒක ගැන සාකච්ඡා කරා. ඇත්තටම පළවෙනි ටාගට් ගෲප් එකේ ප්‍රතිඵල ඉතාමත් නිහිරයි. ඔබ කාට හරි එන්න කැමති නම් ටාගට් ඊළඟ ගෲප් එකට. ඒ ටාගට් ගෲප් එකේ දේවල් තුනක් තියෙනවා. එක ටාගට් ගෲප් එකක් තියෙන්නේ ධනය සම්බන්ධව ඉසුරුමත් ජීවිතයක් කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙන ටාගට් ප්‍රෝග්‍රෑම් එකක්. තව එකක් තියෙනවා විවාහය සම්බන්ධව ආනන්දනීය යුග දිවියක් කියලා. ඒක ඒක සම්පූර්ණයෙන්ම මනස වෙනස් වෙන්නේ යුග දිවිය සඳහා පමණයි. ඊගව තුන්වෙනි එක විභාග ජය ගන්න විභාග. එතකොට ඒක උසස් පෙළින් පස්සේ දෙන විභාග වලටත් හරියන විදිහට තමයි මේක හදලා තියෙන්නේ, මේක සකස් කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් තුනක් තියෙනවා. මේ ප්‍රෝග්‍රෑම්ස් තුනේ මේ ස්වයං යෝජනා හුඟක් අපේ පුද්ගලිකව බැලුවා. ඔබට මා විශ්වාස කරන ඔබට තාමත්ම හොඳ අවබෝධයක් මේ ගැන දැන් තියෙනවා. එහෙමනම් මේ ස්වයං යෝජනාව වැදගත් දෙයක් තියෙනවා. ඒ දේ තමයි විප්ලවීය තප්පර 17 පහු කරන ස්වයං යෝජනාවක් හදන්න. මේ 17 තප්පර 17 කියන එක අතිශයින්ම වැදගත් වෙන බ්‍රේන් වේව්ස් වෙනස් කරන්න. ඒ කියන්නේ ඔබ
තප්පර 17ක තියෙන ස්වයං යෝජනාවක් ඔබට ෆීල් වෙන වචනවල ශක්තිය මතු වෙන ස්වයං යෝජනාවක් මොකද ඔබට අපි මේ වැඩසටහනේදී මම ගිය සමානෙත් මම ඔබට එක අභ්‍යාසයක් කියලා දුන්නා කරන්න කියලා අර ඔබ වචන වලින් දෙන නියෝගයක් ඔබ වචන වලින් මොකක් හරි නියෝගයක් දුන්නන් පස්සේ ඔබේ ශාරීරියේ තියෙන නියුරෝන සියල්ල එක වතාවේ එක වර කියවලා එක වර තේරුම් ගන්න පුළුවන් විදිහේ එක වර ක්‍රියාත්මක කරලා මුළු මුළු ශාරීරියේම තියෙන සෛල සියල්ල ශාරීරියේ තියෙන සෛල සියල්ලටම කමාන්ඩ් එකක් දීලා ඔබව අඩපණ කරන්න හෝ ඔබව ශක්තිය වැඩි කරන්න පුළුවන් කියලා එක සංයෝජන එවනම් මෙන්න මේ වගේ ස්වයං යෝජනාවක් ඔබ නිමවන්න ඕනේ. මේ නිමවපු ස්වයං යෝජනාව 369 පටන් ගන්න කලින් ඔබ ඒකට සූදානම් වෙන්න මේක පටන් ගන්න. ඔබට කාලයක් ගත වෙවි මේකේ. මේක හදිසි වෙන්න එපා. හැම දෙයකටම කාලයක් තියෙනවා. මොකද මේක කරන්න පටන් අරගෙන ඔබට හරියට ඔබ කරන්නේ නැතුව මේක වැරදි විදිහට කරන්න පටන් ගත්තොත් එහෙම ඔබට හම්බෙන ප්‍රතිඵල ඉතාමත්ම භයානක නිසා එහෙනම් ඒ ස්වයං යෝජනාවට පේ වෙන්න පේ වෙනවා කියලා කියන්නේ ඔබ දන්නවා ඉස්සර සමන් දෙයියන්ගේ අඩවියට යනකොට ශ්‍රීපාද වන්දනා කරන්න යනකොට මම පුංචි කාලේ ශ්‍රීපාද වන්දනා කරන්න යන්න කලින් කිරිකෝඩු විදියට යන්න කලින් අපිට කොච්චර දේවල් අපේ මනස වෙනස් කරාද අපේ වැඩිහිටියෝ මගේ අම්මා මං ඉස්සල්ලාම ගියේ අම්මත් එක්ක ඊට පස්සේ තාත්තයි අම්මයි මලිල දෙන්නයි අපි ගිහිල්ලා මං හිතන දවස් තුනක් ශ්‍රීපාදේ ඉඳලා ආවා ඒක හරි සුන්දර අත්දැකීමක් වුණා අපිට මම පොඩි කාලේ මම දන්න විදිහට ඒක හුඟක් ගවේෂණය කරා මොකද ඒකෙදි තමයි මේ බොහෝ දේවල් මට තාත්තා කියලා දුන්නේ බලන්න ශ්‍රීපාදේ නගිනකොට අපි ගෙනියන්නේ සැහැල්ලුව බඩු ගෙනියන්නේ නැහැ බෑග් ගෙනියන්නේ නැහැ අපි ගෙනියන්නේ සැහැල්ලුව සැහැල්ලුව කිව්වේ ඇයි සැහැල්ලුව කිව්වේ අපේ පුරාණයේ හිටපු අපේ මනෝවිද්‍යාඥයෝ අපි අපේ ගෙවල් වල හිටපු මනෝවිද්‍යාඥයෝ අපේ සීයලාච්චිලා ඒගොල්ලෝ මේ මනෝවිද්‍යාව මනස ගැන පුදුම විදියට දැනගෙන අපිට බොහෝ දේවල් කියලා දීපු පිරිසක් ඒගොල්ලෝ කිව්වා සැහැල්ලුව මොකද අරක බරක් දැනෙන්නේ නැහැ පුතේ සැහැල්ලුව චුට්ටක් ගන්න දැන් ඔයා ටිකක් ගන්න මොකද මාරු වෙවි රොටේට් කර කර තමයි මේ බෑග් එක ගෙනියන්නේ එතර හැමදේම ගෙනියන්නේ නැහැ ගෙනියන්නේ සැහැල්ලුව අවශ්‍යම කරන දේවල් ටිකක් විතරයි ගෙනියන්න යනකොට අම්මේ කීය විතර වේද කන්ද උඩට යනකොට කියලා අහපු ගමන් පුතේ කට කට දෙයියන්ගේ අඩවිය කට වරද්ද ගන්න එපා කියනවා ඒ වගේ 369 කරන්න යනවන ශාමිලා කට වරද්ද ගන්න නම් එපා කට වරද්ද ගන්න එපා සුනිත්‍රා තේරුණානේ කටවරද්ද ගන්නේ හරි මේක රාජා ඔබතුම වහක බලාගෙන කටවරද්ද ගන්න එපා බොහොම ස්තුතියි රයිට් කටවරද්ද ගන්න එපා හරිම වැදගත් ඒ කියන්නේ ඒකයි මම ඔබට කියන්නේ පේ වෙනකොට මේ කටවරද්ද ගන්න නැතුව කතා කිරීම චුට්ටක් ඉගෙන ගන්න මම හිතන්නේ මම ඊයේ පෙරේදා දැම්මා වීඩියෝ එකක් කේන්ති ජය ගන්න කොහොමද කියලා ඒකත් පොඩ්ඩක් බලන්න මොකද කේන්ති කියාව අර අපි කොච්චර රීතියක් සම්පූර්ණ කට ඉදින් ගියාට කට වරදින්න ඉඩ තියෙන ඉඳා ඒකින්ද කේන්තිය නැති කරගන්න සමන් මහත්ය සමන් විතරගේ අර පැමිණිලි මොකුත් නැහැ අගේ කිරීම විතරයි මතක ඇති අපි පළවෙනි දවසේම ඉගෙන ගත්ත ප්‍රින්සිපල්ස් හරි එතකොට මෙන්න මේ විදිහට හදා ගන්න පේ වෙන්නේ එතකොට අපි කැබලිත්තට යනකොට අද දවසේ උනත් කැබලිත්ත දේවාලයට යනවනම් මම තාම ගිහින් නැහැ නමුත් මට කියලා තියෙනවා මාස 3ක්වත් මස් මාළු කන්නේ නැතුව පේ වෙලා යන්න දෙවියන්ගේ අඩවියට යනකොට ඒ වගේ මේ 369 කරන්න කලින් ඔබ බලන්න ඔබ නිකුත් කරන්නේ යහපත් ශක්තියින් කියලා මම මෙතනදී ඔබට පුද්ගලිකව යෝජනාවක් කරන්න කැමතියි 369 ක්‍රමය ආරම්භ කරන්න කලින් ඔබ හොඳ ඕරා සෙන්ටෙහෙකට ගිහිල්ලා ඕරා මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඔබේ ඕරාව චෙක් කරගන්න. ඔබේ ඕරාව කියලා කියන්නේ ඔබේ ශරීරයේ තියෙන චක්‍රහත මොන වර්ණයෙන්ද පේන්නේ කියලා මේක අද බලන්න පුළුවන් මෙකනිසම් එකක් තියෙනවා පරිගණක ආශ්‍රිතව බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒක බලන්න. එහෙම නැත්නම් අපේ ડોક્ટર චන්දිම චන්දන ජයරත්න වගේ අය
මේ ඔහු ඉතාමත්ම ප්‍රබල ඉතාමත්ම ගෞරවනීය ගුරුවරයෙක් මේ ශාස්ත්‍රයේ ඉන්න. ඒ වගේම තමයි දැනටත් අපේ YouTube එකේ වාක් බලන්න පුළුවන් වීඩියෝස් බලන්න පුළුවන් ඒස් බාලසූරිය මහත්තයා. ඒස් බාලසූරිය වගේ අතරම මගේ ළඟ කලින් ස්ටාෆ් එකේ වැඩ කරපු දරුවෙක් හිටියා ගෑත්‍රි. ගෑත්‍රි මේ ශක්තිය උඟාක දිනු කරගත්තා. ඒගොල්ලන්ට අර මේ මේ ඕරා එක බලන්න පුළුවන්. ඒ කියන්නේ පියවි ඇහැට නැතුව ඇස් දෙක පියාගෙන මෙඩිටේෂන් එකකට ගියාම බලන්න පුළුවන්. මම අපේ අපේ ડોක්ටර් මේ ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා මේක පිළිබඳව උඟක් මේක පිළිබඳව ශක්තිය තියෙන. මේ මේ හැකියාව තියෙන. ඒතර මේ ඕරා සෙන්ටර් එකට හරි ගිහිල්ලා එව නැත්නම් ඒ වගේ කෙනෙක් ගාවට ගිහිල්ලා බලන්න ඉස්සල්ලාම මේ ඕරා එක මම ඔබට ඒ කියන්නේ ක්ලෙන්ස් කරන විදිය මම කියලා දෙන්නම්. ඒක එකක් තමයි ඇත්තටම ආශිර්වාද වැස්සක් නාන්න කියලා. ඒ කියන්නේ නාන්න හොඳට නාල පිරිසිදු වෙන්න කියලා. රයිට්. එතකොට මේ නෑම තුලින්නුත් මේක වෙනවා. ඒ වගේම තමයි අර අපිට ප්‍රාණ ආහාර සහ අප්‍රාණ ආහාර තේරුම් අරගෙන ප්‍රාණ ආහාර ගන්න ප්‍රාණ ආහාර කන්න පටන් ගන්න අප්‍රාණ ආහාර කන්න පටන් ගන්න නැතුව අප්‍රාණ ආහාර කියලා කියන්නේ පිටි අප්‍රාණ ආහාරයක්. ඒකේ පණක් නැහැ. හැබැයි මැල්ලුම් ප්‍රාණ ආහාරයක්. අපි ඒක ඉව්වට ඔයපු ගමන් කන්නේ ඒකේ ගෙනාපු ගමන් ගේන කල් අපි වෙන කල් මේකට පණ තියෙනවා. එතකොට මස් කියලා කියන්නේ අප්‍රාණික ආහාරයක්. හැබැයි බිත්තර ප්‍රාණ ආහාරයක්. අර මරපු සතෙක් අපිට ගේන මාළු අප්‍රාණ ආහාරයක් බිත්තර ප්‍රාණ ආහාරයක්. එතකොට මේ බතල බතල තම්බල කන එක මයෝක තම්බල කන එක ප්‍රාණ ආහාරය. මොකද ඒකේ තියෙන එනර්ජිස් මේ කතා කරන්නේ මේ පෝෂණය නෙමෙයි මේ කතා කරන්නේ පණ ඇති සහ පණ නැති. අපි විශේෂයෙන්ම අපේ third eye opening programs වලදීත් අපි මේක හරියට අනුගමනය කරන ප්‍රාණ ආහාර තමයි අපි දෙන්නේ. දැන් දරුවන්ට කන්න දෙනවා පළතුරු කන්න දෙනවා. පළතුරු රහ කරලා තමයි කන්න දෙන්නේ. ඔබට මතක ඇති අපි අන්නාසි එහෙම කෑවේ එක දවසක් මේ වැඩසටහනේදී. දරුවන්ගේ වැඩසටහනේදී මම හිතන්නේ අපි ඔය පළතුරු කන එක එහෙම කරේ. ඔබ කැමති නම් අපි මේ තව සුමාන දෙහිකින් ලබන සුමාන නෙමෙයි ඊළඟ සුමානේ ෂෙඩියුල් කරගන්න පළතුරු ජාති හතරක් අරගෙන මේ පැණිකොමඩු අන්නාසි අඹ කෑල්ලක් පැණිකොමඩු අන්නාසි අඹ සහ කොළපාට peer හෝ නැත්තම් මේ විදේශ පළතුරක් මේ තමයි ගන්න වෙන්නේ කොළ ඇපල් හරි අර ඒ වගේ දෙයක් ගන්න. අරගෙන අපි උපත් පොඩ්ඩක් කරලා බලමු. ඊට මේ ප්‍රාණ ආහාර ගන්න. එහෙනම් මේක ස්වයං විචනනට පේ වෙන්න. ඔබ සූදානම් කියලා දැනගත්තන් පස්සේ මේක කරන්න. හරි සරලයි එතනින් එහාට 369 ක්‍රමය. මොකද්ද? උදේ නැගිට ගමන් ස්වයං විචනාව තුන් වතාවක් ලියන්න. තප්පර 17ක් යනවා එක වතාවක් ලියන්න. ඒතර ඒ වගේ තුන් වතාවක් ඔබ ලියනවා. එතකොට මෙතන ඔබට පේන්න තියෙන දෙයක් තියෙනවා. ඔබ අර කලින් ඉඳලා මේ සංයෝජනාව 369 ක්‍රමය පටන් ගන්න යනවා කියලා ඔබ සූදානම් වෙනකොට ඒ සූදානම ඔබ තුල තියෙන නිසාම ඔබ මේකට මහන්සි වෙන නිසාම ඔබට දෙයක් සිද්ධ වෙනවා. ඒ දේ තමයි ඔබට එලාම් එකක් නැතුව නැගිටින්න පුළුවන්කම හම් වෙනවා. මොකද දැන් ඔබ අර ඔබ දන්නවා දැන් වෙඩින් එක දවසේ වෙඩින් එකට කලින් දවසේ මේ එලාම් ඕනද නැගිටවන්න නෑනේ. ඔබ මාස ගණනක් බලාගෙන ඉඳලා කසාද බදින දවසේ අම්මා මූණු ටිකේ හිනාව ඒක කීයටකොට මේ අනිත් අය බය වෙන්න එපා. තාම කසාද වැදුනේ තියෙන්නේ වෙන්න එපා. ඒ වෙනුවට ඔබට ඒ දවස හම්බ වෙන ඉතින් ඔබටත් අපි ප්‍රාර්ථනා කරනවා ඒක ඉක්මනට ලැබෙන්න කියලා. අපේ ප්‍රාර්ථනාව ඒක. එතකොට මේක මේ සිහිනෙට යන්න ඔබ තුල තියෙන දෙවන්ත ආශාව ඔබ හිතන්න ඔබේ නිවසට ගෙට මුල් ගල තියෙන දවසේ ඔබට එලාම් ඕනේ වුණාද? ඕනි වෙන්නේ. ඔබට සිංහල අවුරුද්දට නැකතට කියනකොට එහෙම නැත්නම් ඔබේ දරුවාගේ අකුරු කියවනකොට මේ දේවල් වරදිනවා. නෑ එහෙම වෙන්නේ නෑ. මොකද ඔබ හොඳ සූදානමකින් අන්නේ ඒ තරම් ගෞරවනීය විදිහට මේක කරන්න ඔබට පුළුවන් නම් 369 පටන් ගන්න කලින් ඔබට ආගමික වත්පිළිවෙත් අනුගමනය කරන්න ඔබ තුල තියෙන අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගන්න ඊට කලින් දින 7ක්වත් ඔබට අවශ්‍ය නම් බෝධි පූජාවක් කරන්න එහෙම නැත්නම් නිරාහාර යාඥාවකට යන්න
ඔබේ ආගමේ ඔබට උගන්වලා තියෙන වත්පිළිවෙත් අනුගමනය කරමින් ඔබ තුල තියෙන අධ්‍යාත්මික ශක්තිය ගොඩනගා ගනිමින් ඔබ මේ 389 පටන් ගන්න. එතකොට ඔබ අර නැගිටිනකොටම නැගිටින්නේ අතිශයින්ම සතුටෙන් භක්තිමත්ව අද නම් මේක තමයි. එතකොට කවුරුත් ඔබට නැගිටවන්න ඕනේ නැහැ. ඔබට කවුරුවත් මූණට මුලිච්චි වෙන්නෙත් නැහැ. නැගිට්ටා කෙලින්ම මේ ලයිට් එක දාගත්තා. ඔබ පොතක් අරගෙන පෑනක් අරගෙන මේක තුමතාවක් ලියනවා තප්පර 17 බැගින් වෙන ස්වයං වචනා තුමතාවක් ලියනවා. ඊට පස්සේ හරි මේ මෝරපිරිත ඉතාම හොඳයි. හැබැයි මෝරපිරිත පළ ගන්න නම් ප්‍රයෝජන ගන්න නම් සෙක්ස් ලයිෆ් එකකින් ඇත්තේ මෝරපිරිතේ ප්‍රයෝජන ගන්න නම් සෙක්ස් ලයිෆ් එකකින් ඇත්තේ. ඒ කියන්නේ මම ඔබට කියන්නේ මේ මේ අර සමහර අය කියන වගේ වයිෆ් එක කසාද බැඳලා ඉන්නම් මගේ මිත්‍රයෙක් ඉඳලා කියනවා මචං I never had sex with my wife for last 10 15 years kena. I'm not talking about that, right? What I'm talking about, if you want to get the maximum from morapirita, then you have to avoid sex life. Why? Balanna monara avurudu 700ක් ජීවත් වෙන්නේ sex නැතුව. Right? එතකොට ඔහු සෙක්ස් නැතුව උදේ පාන්දරට මොනවාද කරන්නේ? උදේ පාන්දරට මෝරපිරිත කියනවා. මෝරපිරිත කියන්නේ ඇයි? මෝරපිරිත මොකද්ද තියෙන්නේ? මෝරපිරිතේ තියෙන පළවෙනිම දේ ග්‍රැටිටියුඩ්. ඇටිටියුඩ් ඔෆ් ග්‍රැටිටියුඩ්. ඉරදෙයියන්ට ස්තුතිවන්ත වෙනවා මේ දවසට. ඊට පස්සේ මේකේ යනවා ඊළඟට බිලීෆ් එක වැඩි කරනවා. මේ ලෝකේ පහළ වෙච්ච මේ විශ්වය පහළ වෙලා ඉන්න සියලු බුදුවරුන්ගේ බුදුගුණ ගැන කියනවා. මොනවා එළියට යන්නේ ඒ දෙක කියලා ඊට පස්සේ මාව සුරක්ෂිතයි කියලා තමයි යන්නේ. ඉතින් කිසිම මේ රත්තරන් පැහැය තියෙන මොනරව අල්ලගන්න කාටවත් බැරි වෙනවා ඉතින් යාට. මොන විදිහකටවත් බැරි වෙනවා. හත්වෙනි රජුරුවන්ගේ හත්වෙනි පරම්පරාවත් ඇවිල්ලා මේ රජුරුවෝ හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඕන දෙයක් දෙනවා මේ මොනර අල්ලගන්න. නමුත් මොනර අල්ලගන්න බෑ. මොනරෙක් ඉන්නව කියලා දන්නා මොනර ඉතින්දස්ස රැට ඉඳාගන්න යන්නේ ඉරබැස්සෙන් පස්සේ ආපහු අර විදියටම ඉරට ස්තුති කරලා බුදුවරුන්ගේ බුදුගුණ සිහි කරලා ඒකෙන් මාව සුරක්ෂිතයි කියලා තමයි නිදාගන්නේ. හැබැයි මොනරට සෙක්ස් ලයිෆ් එකක් නැහැ. දැන් මොකද්ද කරන්නේ? මෙන්න මෙතනදී ගංගා මේ චුට්ටක් බලන්න. මේ මෙන්න මෙතනදී තමයි ප්‍රශ්නේ එන්නේ. හත්වෙනි රජ පරම්පරාවේ ඕඩර් එක ගන්නවා වැද්දෙක්. වැද්ද කොහොම හරි හොයා ගන්නවා ස්ටඩි කරලා බලනවා මොනර ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා. මේ හින්දා සෙබඩක්ව පෙනඹවන්න පුළුවන් සෙබඩක්ව යවනවා මේ මොනරාගවට ගියාම මොනරාගේ අර දැහන බිඳෙනවා. ඒ මොහොතේම පුළුවන්කම හම්බ වෙනවා වැද්දට මොනරාව අල්ලගන්න. හැබැයි මොනරා ජීවිත නතරෙන් බේරෙන්නේ අර පැරණි පින් තිබ්බ හින්දා. නමුත් අහු වෙනවා. සිංහබාහු කතාව බලන්න. සිංහබාහු කතාවේ පුතා කොයිතරම් විද්දත් දුනුහි විද්දත් සිංහයාට වදින්නේ එකක්වත්. ඇයි ඒ? තාත්තා යන්නේ අප්‍රමාණ දරු සෙනෙහසකින්. මෛත්‍රී කරන කෙනෙකුට හිරිහැරයක් කරන්න බෑ. ඒක තමයි දහම. ඊට පස්සේ කොයි වෙලේද ඊතල ඇවිල්ලා තමන්ගේ ඇඟේ වදින්නේ? දෙන්නේ මේ දඬුවන් ඔලොමල කමට. මතකද ගීතය? දෙන්නේ මේ දඬුවන් ඔලොමල කමට. සිංහබහු වගේ නාට්‍ය සරච්චන්ද්‍රයන්ගේ ආය අධ්‍යයනය කරන්න මේ වගේ තියෙන මේ ගැඹුරු දහම දිහා බලන්න. රයිට්? අන්න එතනදී තමයි සිංහයා මැරුම් ගන්නෙ. මොකද දරුවට වුණත් දඬුවම දෙන්න ගියා. මූ පොඩක් හදන්න උඩි කියලා. එතකොට අර මෛත්‍රී සාගත සිතුවිල්ල නෙමෙයි තිබුණේ. ඒ හින්දා මේක ඒ විදිහට මේ මෝරපිරිත කියන්න අපි චුට්ටක් එකට වැඩිපුර වෙලා ගත්තා. නෑ උදේ බැරි නම් හවස නෑ එහෙම කරන්න එපා. මේක අනිවාර්යයෙන්ම මේ දින 30 අනිවාර්යයෙන්ම නිශ්චිත වෙලා විතරක් කරන්න. උදේ පාන්දර නැගිට ගමන් පළවෙනි දේ විදිහට මෝර සංයෝජනාව තුම්මතාවක් ලියන්න. ඊට පස්සේ දෙවෙනි එක දවාලේ කෑමත්
ඉරබහින්න කලිනුත් අතර වෙලානේ. දවල්ේ කෑමෙන් පස්සෙම නෙමෙයි එකපාරට. රයිට්? බුද්ධිමත එන වෙලාවෙ නෙමෙයි. බුද්ධිමත කියන්නේ නිදිමත නෙමෙයි බුද්ධිමත කියන්නේ විදුව ඒ කියන්නේ බුදිනවා කෑම කෑවෙන් පස්සේ එන මතට. ඒ වෙලෙම නෙමෙයි සැන්දෑවේ ඉරබහින්න කලින් ඉරබහින්න කලින් තමයි මේක අපි ගන්න ඕනේ. මොකද මතක තියාගන්න අපි අපි මේ මේ බටහිර දේවල් අපිට ඒ විදිහටම ගන්න අවශ්‍ය නැහැ. අපි ඊට වැඩිය හරි ප්‍රබල සංස්කෘතික කොටස්කාරයෝ. මේ අපිට අද දවසේ යම් යම් ගැටළු වෙලා තියෙන්නේ මේ පහුගිය කාලේ පුරාවටම මේ අපි ඒ ඒ ඒ හරපද්ධතියෙන් ඈත් වීම නිසා විතරයි. හැබැයි අපි ඊට වැඩිය හරි ප්‍රබල විදියට තැනක හිටපු පිරිසක්. එතකොට ඊට පස්සේ මේ දවාලේ මේ විදියට කරා 6 වතාවක් ඊට පස්සේ රාත්‍රී නිින්දට කලින් 9 වතාවක් නිින්දට කලින් කියන්නේ කොයි වෙලේද ඔබ intention journal එකක් ලියලා සමවෙන්න order එක gratitude journal එකක් ලියලා intention journal එකක් ලියලා ඒ දෙක කරනවා ඒ දෙක අවශ්‍යම නැහැ ඒ දෙකත් කරනවා නම් ඒ දෙකත් කරනවා නම් ඒ දෙකත් කරලා අවසාන වශයෙන් කියන්නේ එතකොට වාට පේනවා මේ කියන්නේ මේක කරලා ගිහින් සෙක්ස් ඉන්නේ එහෙම නැහැ. If you again if you want to have your sex have sex and then before sleep come and do it. The මේ 369 කරන්න මේ සෙක්ස් ඉන්න ඕනේ නැහැ කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. Right? හැබැයි මේකේ හරිම දේ මේක 369 එකේ 9 times ලිව්වා ලියපු ගමන් ඇඳට ගියා නිදාගන්න ගියා එතකොට නිදාගන්න ගියා මොකද වෙන්නේ රෑ එළි වෙනකල් ඔයාගේ මොළේ ප්‍රෝග්‍රෑම් වෙනවා මෙන්න මේ ක්‍රමයට අනුව එතකොට උදේ පාන්දර නැගිට්ට ගමන් මේක මේක අපි දරුවන්ට පාඩම් කරන කොටත් අපි කියනවනේ වාට ගණන් බැරි නම් රෑ අන්තිමටම ගාන හදමින් ඉන්න ගාන හදලා නිදාගන්න වාට ප්‍රශ්නයකට උත්තරයක් එන්නෙම නැත්තම් ඔබ ප්‍රශ්නේ ලියන්න ලියලා නිදාගන්න උදේ නැගිට්ට ගමන් ආපහු ලියන්න ඔබට උත්තරේ මේ 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 මොලේ තියෙන අපූර්වම හැකියාවක් මේක. මේක අධ්‍යාපනයක් කියන මේක ගැන හරියට කියනවා. ඔබ මගේ පුංචි සෙනසුරාදා net fm වැඩසටහන ඔබේ දරුවන්ට අහන්න දෙන කෙනෙක් නම් ඔබ දන්නවා මේ මේ ක්‍රමවල තියෙන වටිනාකම කොච්චරද කියලා. රයිට්. එතකොට ඔන්න ටෙස්ලාගේ ක්‍රමය. එතකොට මේවා මේ 555 777 333 මේවා හරි මේ අරතරම් ප්‍රබල නැහැ. මේවා හරි සිම්පල් ක්‍රම. මෙවට අර නීති ටික තියෙනවා අර වගේම තමයි ඒ කියන්නේ ටෙස්ලාගේ ක්‍රමයේ වගේම තමයි මේක කරනවා නම් ඔබ පේ වෙලා සූදානමින් කරන්න. එතකොට මම ඔබට කියනවා 369 ශක්තිය හුඟක් වැඩි. ඒ ශක්තිය පාලනය කරන්න ඔබ සුදුසෙක් බවට පත් වෙනකල් චුට්ටක් ඉන්න. මොකද දැන් අපි කතාවක් කියනවා මේ ළඟ දවසක මගේ බිරිඳ මට ඔක මතක් කරා. අපි හුඟක් වෙලාට කියන මෙන්න මේ මොලේ මේ මේ නලල තියෙන කොටසයි මේ නලල ගාව තියෙන කොටස මේකට කියන ෆ්‍රී ෆ්‍රොන්ටල් ලොබ් කියලා මේ කොටස මේ කොටසෙන් දේවල් දෙකක් කරනවා එකක් තමයි තීරණ ගැනීම අනිත් එක තමයි ඉන්ටියුෂන් එහෙම නැත්නම් ස්වභාවයෙන් එන දැනුම පාවිච්චි කිරීම මේ එක පැත්තක් අපි කලමනාකරණය සහ තීරණ ගැනීම කරනකොට ලෙෆ්ට් බ්‍රේන් එකේ රයිට් බ්‍රේන් එක ඉන්ටියුෂනලි අපි තීරණය ගන්නවා එතකොට මේ අපි අධ්‍යාත්මික ශක්තිය වැඩි කරගන්න හැම සේරම මේ වගේ දේවල් තියෙන්නේ මෙන්න මෙතනත් එක්ක. එතකොට මේක හැදෙන්නේ මේ ෆ්‍රී ෆ්‍රොන්ටල් ලොබ් එක නිවරදිව දියුණු වෙන්නේ අවුරුදු 20න් පස්සේ. අවුරුදු 20කට කලින් බොහෝ වෙලාවට පාර්ට්නර් තෝරගන්න ගියන් පස්සේ බොහෝ වෙලාවට තේරුම් තෝරගන්නේ වැරදි පාර්ට්නර් කෙනෙක්. වැරදි පාටන කෙනෙක්. හුඟක් අවස්ථාවේ. ඒ හින්දා තමයි ඒක අද දවසේ ඔප්පු වෙලාම පේන්නේ පරේෂණ වාර්තා වලට අනුව මේ අඩු වයසින් ප්‍රේම සම්බන්ධකම් හදාගෙන අඩු වයසින් විවාහ වෙන අය බොහොම ඉක්මනට ඩිවෝස් වෙනවා කියලා. මොකද මේක මේ මේ මොලේ ඒ කියන්නේ හැංගීම් වලින් නැතුව තීරණය කරන කාලයක්. ඒක හින්දා ඉස්සල්ලාම මේ වගේ ඕනම ක්‍රමයක් අනුගමනය කරන්න කලින් මැචියුරිටි එක හදා මැචෝ වෙන්න පටන් ගන්න. මෙව නිකන් අත්හදා බලන්න යන්න එපා. ගිහිල්ලා ඊට පස්සේ තියෙන සීළු දෙයත් නැති කරගන්න එපා.
555 ක්‍රමයේ කියන්නේ ඔබේ සංයෝජනාව 55 වතාවක් ලියනවා පුරා දින 5ක් පුරාවට. එකවර 55 වතාවක් ලියන පුරා දින 5ක් පුරාවට. එතන මේක දවස් දෙකක් ලියලා ආයේ දවස් තුනක් කියලා එහෙම නෙමෙයි කඩලා නෙමෙයි එක දිගට. 777 කියලා කියන්නේ මේ ඒකත් ඒ වගේම තමයි 7 වතාවක් උදේවරුෙත් 7 වතාවක් සවස්වරුෙත් පුරා දින 7ක්. 7 වතාවක් උදේවරුෙත් 7 වතාවක් දවල් හවස්වරුෙත් පුරා දින 7ක්. ඒක තමයි ඒකේ කියවෙන්නේ. 33/3 කියලා කියන්නේ අර 55/5 වගේමයි 33 වතාවක් දින 3ක්. 33 වතාවක් දින 3ක්. හැබැයි දැන් අද මම යම්කිසි අත්දැකීමක් අත්විඳා මම යම්කිසි ප්‍රාර්ථනාවක් කරා යම්කිසි විශ්යකක් කරා ඒක කරලා හරි මොහොතකින් ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා. එතකොට ඒ මේ ඒ ඒ කියන්නේ ඔබට මේ කොච්චර කල් ගත වෙනවද ඔබේ සිහින ඉෂ්ට වෙනවද කියන එකට ඒකට අවශ්‍ය කරන දේ තමයි ඔබ කොයිතරම් විශ්යත් එක්ක ඉන්නවද කියන එක. හැබැයි මට මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න කලින් බයක් නැතුවම ඔයාලට කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කිසිදු සැකයක් නැතුව ඔයාලට කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ? ඒ දේ තමයි. හරියට යෝනිසෝ මනසිකාරයෙන් යුතුව වැඩ කරන්න. සිහියෙන් වැඩ කරන්න. අවදියෙන් වැඩ කරන්න. දැන් ඩිලන්ගෙ නිදි නෑ ඔයා නෑ කියන ඩිලන් ගියා නෑ කියන ඔයා ඇස් දෙක අරගෙන හිනාවීවි බලාගෙන ඉතින් මම දැක්කා දැන් ඔබට නිින්ද ගිහිල්ලා හිටියේ නෑ මදුෂානි මදුෂානි නිදි මොකද මේ නිදි කියන්නේ ඔබ ජීවත් වෙන්නේ සිහියෙන් නොවේ පූර්ණ පූර්ණ කියන උත්තරේ දෙන පූර්ණ අරපැත්තේ ඉඳලා ඔබ ජීවත් වෙන්නේ සිහියෙන් නෙමෙයි. දැන් අද උදේ මම net fm එකට වාහනේ පදවගෙන යනකොට මම මෙතනින් පටන් ගත්තා මම වාහනේ පදවගෙන යනවා මං ගිහින් බලනකොට මනෝජ් උදිතියවල මනෝජ් මට කියනවා good morning අන්න බලාගෙන ඉන්නවා සින්දු උකුත් දාගෙන කියලා. ඒකට තමයි මම වෙලා බැලුවේ මං වෙලාවට ගිහිල්ලා නැහැ මම පරක්කුයි. හැබැයි මනෝජ් කසුනිට කියනවා අද නම් මිස්ටර් ගම ගේනකොට පොඩ්ඩක් තරක් වෙයි වගේ. මනෝජ් කොහෙන් ඒ ඉව තියනවද මන් දන්නේ. මනෝජ් හැබැයි කියනවා. ඇයි ඒ? මං වාහනේ ගත්ත වෙලේ ඉඳලා මම අද net fm එකේ කරන ප්‍රෝග්‍රෑම් එක plan කර කර ගියේ. ඒතර මම වාහනේ එලවනවා. වාහනේ එලවනවා. මගේ බිරිඳත් මට කියනවා ටෙලිෆෝන් එකේ ඉන්නේ නැතුව යන්න ඉක්මනට. මොකද තරක් වෙනවා කියලා ඒගොල්ලන්ට දැනෙනවා තමයි. මොකක් කරේ මම පරක් වෙලා යනවා මගේ මං හිතන්නේ net fm ප්‍රෝග්‍රෑම් එක අවුරුදු 9ක් මේ 9 වෙනි අවුරුද්ද පරක් වෙලා ගියේ පළවෙනි දවස. එතකොට ඒක පරක් වුණේ යම් කිසි හේතුවක් ඇතුව. ඒ හේතුව තමයි මා වෙන දෙයක් කරමින් ඉන්න එක. එතකොට අපි මේ දවස් 55 දවස් 5 අවසානයේ ඔබ ඒක බලාපොරොත්තු අතාරිනව නොවේ ඒක ගැන වද වෙන එක අතාරිනව. හරි දින 7කට පස්සේ එහෙම නැත්නම් දින 3කට පස්සේ එහෙනම් මේ මේක ටෙස්ලාගේ ක්‍රමයේ දින 30ක් ටෙස්ලාගේ ක්‍රමයේ දින 30ක් 33/3 කියන්නේ 33 වතාවක් දින 3ක් 77/7 කියන්නේ උදේ 7යි රෑ 7යි සවස 7යි එහෙම නැත්නම් 7 දිනක් 77 වතාවක් නෙමෙයි මේ 55 තමයි කියන්නේ 55 වතාවක් 5 දිනක් කියලා. මේ දේවල් වල මම ඒ තරම් ලොකු ගැඹුරක් මා දකින්නේ ඇයි මේ ඉලක්කමම වැදගත් වෙන්නේ කියන ලොකු විද්‍යාත්මක පසුබිමක් මට එච්චර පේන්න තිබුණේ නැහැ මම මේක ගැන හොයන්න ගත්තම. හැබැයි 369 එක මාවත් හරියට කන්වින්ස් වෙන්නේ මෙන්න මේකින්ද 369 එක පිටිපස්සේ මහා මේ සංඛ්‍යා විද්‍යාත්මකව බැලුවත්
හරි ඒකේ ගැඹුරක් තියෙනවා ඒකේ හරි රහක් තියෙනවා ඒක මං හිතන්නේ ඔබේ දරුවන්ට මේ නමයත් එක්ක කරන්න පුළුවන් විප්ලවීය වැඩගෙන උගන්වන්න නමය කියන කියන්නේ මහා පුදුම රහක් තියෙන විෂයක් මොකද ටෙස්ලා කියන්නේ විශ්වයේ රහස් හොයන්න නම් ඒක ගණිතයේ ඇසුරෙන් තමයි කරන්න ඕනේ කියලා දැන් මම සෝදානම් ඔබේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඔබට පුළුවන් chat කරනවට අමතරව ඔබට මයික් එක unmute කරලා තාරක අපි දෙමුද ඒ facility එක දෙමු ආට පුළුවන් මේ වෙලේ ඔබට කතා කරන්න ඔබට අහන්න පුළුවන්කම තියෙනවා කොතන හරි අපහැදිලි වෙච්ච තැනක් තියෙනවා නම් අහන්න ගංගා මට සංජය දැන් හොස්පිටල් එකේ ඉන්නේ පුළුවන් සංජයව කෝල් එකට අරගෙන කනෙක් කරලා දෙන්න කියන්නේ අපේ වැඩසටහනේ අපේ මේ ටාගට් ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි ටාගට් ප්‍රෝග්‍රෑම් එකේ ඉසුරු මං ජීවිතයක් ප්‍රෝග්‍රෑම් එකේ අපේ හිටිය එක දොස්තර නෝනා කෙනෙක් හිටියා. ඇගේ අම්මා සනීපුණා මුළු බැච් එකම එකතු වෙලා අම්මට බ්ලෙස් කරා. අම්මා සූපත් වුණා. මට මගේ ජීවිතේ මට හම්බෙච්ච ඉතාමත්ම වැදගත්ම එක අවස්ථාවක් තමයි මගේ DMP බැචස් වල පළවෙනි DMP කණ්ඩායමේ ගම්පහ හිටපු එක දුවෙක්. हॉस्पिटल के टे गिनी इल्ला जातिग्रहवाले टे गिनी इल्ला जातिग्रहवाले हिटिया एवेले मटा कथा कर लक्ष्य हुए सर मेदारुआ मेरे ही मेरे ने खाली हॉस्पिटल के लिए बालान ने खेला मंग याना पटे डॉक्टर अनिल जासिंग तमाय ये तो पटे डॉक्टर अनिल जासिंग तमाय एक्सीडेंट वाले का बार वही टे बु अध्यक्ष को मरे රෝහල් අධ්‍යක්ෂකවරණ නෙමෙයි එක්සිඩන්ට් වෝඩ් එක බාරව. ඔහු මට කිව්වා මම උපරිම උත්සාහ කරන්නම් රෝද පුටුවකට දාලා දෙන්න. හැබැයි ජීවිතේ බේරගන්න තියෙන අවස්ථා හුඟා කඩුයි. රෝද පුටුවකට දාලා දෙන්න උත්සාහ කරන්නම් පුළුවන් නම් ඒ කියන්නේ පුළුවන් නම් නෙමෙයි නමුත් ඒක කරන්න මෙච්චර මුදලක් යනවා ලක්ෂ 7ක මුදලක් යනවා කියලා මේ මං හිතන්නේ මම මේ කියන්නේ 2004 අවුරුද්දේ ලක්ෂ 7ක් කියන ලොකු මුදලක්. මං මං ආවා මං මට හිටිය දරු 800ක් ඒ ප්‍රෝග්‍රෑම් එකේ මං දරු 800ටම කිව්වා පුතේ මේ දරුවා මැරෙන්න දෙන්න බෑ මේ දරුවා අපි ජීවත් කරන්න ඕනේ මොකද මං ඇයි ගියන් පස්සේ මං ඇගේ කකුල් දෙක දැක්කා සංජය පුතා මම මේ මෙතන ඉන්නවා මගෙත් එක්ක 148 දෙනෙක් ඉන්නවා අපි 148 දෙනාම මේ ඔයාව වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරන්න හදන වෙලාව සුවේ ප්‍රාර්ථනා කරන හදන වෙලාව ඔය චුට්ටක් මේක අහගෙන ඉන්න පුතේ වා දැන් හොස්පිටල් එකේ නේද ඉන්නේ හරි වව් ග්‍රේට් නියමයි පොඩක් ඔහම අහගෙන ඉන්න පුතේ හරි ඩොක්ටර් සේලගේ ප්‍රශ්නේ හරියට අපිට මේ දරුවාගේ කකුල් දෙක මම දැක්කා මේ කකුල් දෙක පුරාවටම දණියෙන් පල්ලහැට නිරාවරණය වෙලා තිබ්බේ සම්පූර්ණයෙන් තුවාල මම එතකොට තමයි දන්නේ මේ දරුවට තාත්තෙක් නැහැ මේ දරුවගේ ගෙදර පිරිමි ප්‍රාණයක් නැහැ මේ දරුවට ඉන්නේ අම්මයි ආච්චි ලොකු අම්මයි විතරයි ඇය මේ වැටිලා තියෙන්නේ වහල හදන්න ගිහිල්ලා වැස්ස වෙලේ වහල හදන්න ගිහිල්ලා ගේ අස්ස තෙමෙනින් ඉඳා ඒ වහලෙන් වැටිලා තමයි මේ කෙල්ල වැටිලා තිබුණේ මේ කෙල්ලගේ කකුල් දෙක කියාපෑව අය විඳලා තිබුණ දුක් කන්දරාව කොච්චරද කියලා රජි අනුග්‍රහයෙන් නොමිලේ තිබුණු වැඩසටහනක දරු 800කට තිබුණු වැඩසටහනක ඇය හිටියේ අපි ඊට පස්සේ මම ඒක දැක්කන් පස්සේ මම දරුවන්ට කිව්වා අපි මොන විදිහකට හරි අපි මේ දරුවව ජීවිතේ බේරගමු අපි යමු තැන් වලට ගිහිල්ලා කුරුණෑගල බැච් එක රිදී විහාරයට ගියා නුවර බැච් එක දලදා මාලිගාවට ගියා
අනුරාධපුරයේ බැච් එක ශ්‍රීමා බුද්ධිනාසි ගාවට ගියා ගම්පහ බැච් එක අත්තනගල්ලට ගියා ගිහිල්ලා ඒගොල්ලෝ මේ සත්‍යක්‍රියාව කරා ඔපරේෂන් එක කරා ඔපරේෂන් එක කරලා ඉවර වෙලා මම ඩොක්ටර්ට තෑන්ක් කරනකොට ඩොක්ටර් මට කියනවා මිස්ටර් ගමගේ මේ ලක්ෂ 7 සල්ලි තියනවාද කියලා මං කිව්වා ඔව් ඩොක්ටර් සල්ලි ටික සේරම තියෙන දැන් මේ ටික ගන්න මල් ඇස්සී කියලා ඊට පස්සේ ඩොක්ටර් මට කියනවා බය වෙන්න එපා ඒ සල්ලි මොනවත් අපිට ඕනේ නැහැ මම සල්ලි හොයාගත්තා මේ සර්ජරි එක සම්පූර්ණ කරන සල්ලි හොයාගත්තා ඒ සල්ලි වලින් රෝද කුඩුවක් එහෙම ඒක දෙන්න මොකද මෙයාට ආයේ ජීවිතේට වැඩ කරන්න හම්බ වෙන එකක් නැහැ එයව රෝද කුඩුවට සදාකාලිකව රෝද කුඩුවට ගත්තොත් ලොකු දෙයක් මොකද මෙයාම ඇඳේ තියන්න පුළුවන් හැබැයි මැරෙන්නේ නැහැ කියලා නමුත් අපි මේ දේ කරේ නැමැත්තුවේ නැහැ ඇය මේ වෙනකොටත් ගම්පහ සේවය කරමින් ඉන්නවා තාමත් හොඳට ජොබ් එක කරන හොඳට ඇවිදලා යනවා කෙල්ල හොඳ විවාහ ජීවිතයකටත් ගියා හැමදේම හරි ගියා සෙත් පැතීමේ බලය අපේ කෙල්ලගේ සද්දයක් සෙත් පැතීමේ බලය මහා පුදුම දෙයක් සෙත් පැතීමේ බලය මහා පුදුම දෙයක් මේ වෙලේ සංජය ඉන්නවා ක්වොරන්ටයින් මධ්‍යස්ථානයක හම්බන්තොට ඒ වගේම ඔහු වගේම මේ වෙලේ ඉන්න මේ සියලු දෙනා වෙනුවෙන්ම ඔබේ පවුලේ ඔබ තෙක්ක ඉන්න ඔබ දන්න ඔබේ හිතවතුන් සියලු දෙනාම අසනීපලා ඉන්න සියලු දෙනා වෙනුවෙන්ම මොහොතක් සත්‍යක්‍රියාවක නිරත වෙන්න ඔබ සතු අධ්‍යාත්මික ශක්තිය මුදා හරින්න ඔබට මතකයි අපි අර කැන්ඩල් ලයිට් එක්සයිස් එක කරා කැන්ඩල් ලයිට් එක්සයිස් එක කරා ඇස්තක පියාගෙන කොන්ද ඍජුව තියාගෙන ඇස්තක පියාගෙන කොන්ද ඍජුව තියාගෙන ඔබේ සියලු ශක්තිය ගන්න නලල මෙද තෙවෙනි අසගාවට මේ දක්වා මගේ ජීවිතේ මා කරලා තියෙන සියලු යහපත් දේ තියෙන ශක්තිය මා කරගත්ත සියලුම යහපත් දේවල තියෙන ශක්තිය මේ මොහොතේ මා ළඟ තියෙනවා ඒ ශක්තිය සියල්ලම උදාහරණා සංජයතුළු මේ මොහොතෙත් ඒ උදව්ව බලාගෙන ඉන්නේ ඒ උදව්ව අපේක්ෂා වෙලා ඉන්නේ රෝගී වෙලා ඉන්න සියලු දෙනා වෙනුවෙන් ඔවුන් සියලු දෙනා සුවපත් වෙනවා ඔවුන් සියලු දෙනා සුවපත් වෙනවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා අපි ලබන සුමානේ පුරුදු විදියටම හම්බෙමු බොහොම ස්තුතියි ඔව් ඔව් තරක जैन जैम वेवा थैंक यू सर